ආයුබෝවන් සියලු දෙනාටම ඔන්න එක ගොවි මහත්තයෙක් ඉන්නවා මේ ගොවි මහත්තයා කරන්නේ මොකද්ද මහා පරිමාණයෙන් පළතුරු උකා කරන එක තමයි කරන්නේ මෙයා ඉතින් මෙයා මේක බොහොම ජයට කරන් යනවා ඔව් ඉතින් මේ පළතුරු වස්සන්න මෙයා නිරල කාලෙට මෙයා මොකද කරන්නේ මෙතනින් පළතුරු ටිකක් අයින් කරගන්නවා මෙයාගේ දරුවන්ට කන්න කියලා හැබැයි ඉතුරු පළතුරු ටිකට කරන්නේ පළතුරු කල් තබා ගන්න ඕන නින්දා දැන් මෙයා මහා පරිමාණයෙන් කරන්නේ දැන් මෙයාගේ මූලික පරමාර්ථයේ ලාභයක් ලබන එකනේ ඉතින් මේව නරක් නෙවෙයි ටික කාලයක් තියාගන්නත් ඕනේ වෙළඳ පොට මේව දාන්නත් ඕනේ ඒ නිසා මොකද කරන්නේ මෙයා මේ පළතුරු වලට රසායනික ද්‍රව්‍යයක් කිහිනවා එතකොට මේක ඉස්සහ මොකද වෙන්නේ මේ පළතුරු නරක් නෙවෙයි ටික කාලයක් තියාගන්න පුළුවන් ඒ නිසා තමයි මෙයා මේක රසායනික ද්‍රව්‍යෙ හින්නේ ඔව් මේ ගොවි මහත්මයා එයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම දැන් එයා කරන්නේ මහා පරිමාණයෙන් පළතුරු වගාවා ඉතින් මේ පළතුරු සතියෙන් විතර කුණු වලොත් මෙයාට පාඩුවක් වෙන්නේ ඉතින් ඕගොල්ලෝ හිතන හැටියට එතකොට මේ ගොවි මහත්මයා මේ රසායනික ද්‍රව්‍ය ඉහිලා මේ බෙලඳ පොට නිකුත් කරන දේ ඉතින් එයාගේ පැත්තෙන් බැලුවොත් එයා හරිද කියලා ඉතින් ඕගොල්ලන්ගෙන් අදහස් මොකද්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මම තවත් දෙයක් අහන්නම්. දැන් මෙයාගේ දරුවන්ට කන්න කියලා මම පළතුරු වෙනම අයින් කරගත්තනේ. හැබැයි වෙනද පොට නිකුත් කරන මේ වගේ රසායනික ද්‍රව්‍ය අඩංගු කරලා තමයි මම නිකුත් කරේ. එතකොට මම අහන්නේ තමන්ගේ දරුවෝ හොඳ දේවල් කෑවොත් හරිද? අනිත් දරුවෝ එතකොට රසායනික ද්‍රව්‍ය විහිින්න දේවල් කෑමට කමක් නැද්ද? එතකොට ඒ දරුවෝ දරුවෝ නෙවෙයිද? ඉතින් ඕගොල්ලන් අදහස මොකද්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අපි ඒක ගැන කතා කරමු. එහෙනම් ඕගොල්ලෝගේ මේ කවුතරගේ YouTube channel එක subscribe කරන්න, මතකද bell icon එක click කරන්න, ඕගොල්ලෝගේ යාළුවෝ අතරත් මේ video share කරන්න, ගිහින් ඉන්න සෙල් දෙනාටම ජයෙන් ජයම වේවා. කවුද? හරි.